අට පාස් අයට ඉතින් මොකද්ද කරන්න පුළුවන් රස්සාව. ඉතින් අඬල වැඩක් තියෙන බෑ. සුදුසු ගන්න නැති වුණාට මම මොනවා කරන්නද? රස්සාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. දැන් ඉතින් ඔය ඇඬිල්ල නවත්තන්නකෝ. ලාලනේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ. රස්සාවක් හොයාගන්න පුළුවන් හොඳ පඩියක් එක. ඔයා වගේ ළමයෙකුට මොනවද කරන්න බැරි? පොඩ්ඩක් මෙහාට එන්නකෝ. මං කෑ ගහනවා ළඟට එන්න එපා. ඉතින් කෑ ගහපන්. ඔබ කෑ ගැහුවට ඔබේ කෑ ගැහිල්ල අහන්න. මේ ගෙදර ඉන්නේ අර නාකියා විතරමයි. ඌට ඔය වගේ කෑ ගැහිලි හොඳට පුරුදුයි. ඔබ හොඳ චරිතයක් ඇති කියන්නේ මේ. ඔබ හොඳ චරිතයක් ඇති කියක් නම් අඬ ගහපු පළියට කිසිම බයක් සැකක් නැතුව මගේ කාමරය ඇතුළට එයිද? මම ආවේ පීටර් අයියා විශ්වාස කරලා හම්දුරුවනේ. කිසියම් පිරිමියෙකු නිසා කාන්තාවක් ලිංගික හිංසනයකට පත් වුණොත් ඒ සිදුවීම අපි සමාජයෙන් වසන් කර තියන්න උත්සාහ කරනවා. එහෙම වසන් කර තබන්න අපි උත්සාහ කරන්නේ ඒ තරුණිය සමාජ ඉදිරියේ තව තවත් අපහසුතාවයට පත් වේ කියන අදහසින්. පිරිමියෙකු නිසා ලිංගික හිංසනයන්ට ලක්වන කාන්තාවන් ඇතැම් විට නීතියේ පිහිට පැතීමට යාම නිසාම නීතිය ඉදිරියේ නැවතත් නිර්වත්වන අවස්ථා නැතුවාම නොවේ. 1995 නොවැම්බර් මාසේ 24 වෙනිදා සිංහල සිනමාවේ 819 වන චිත්‍රපටය විදිහට අයමා චිත්‍රපටය හා හා පුරා කියලා තිරගතවීම ආරම්භ වෙනවා. ප්‍රවීණ ලේඛකයෙකු දෙනගම සිරිවර්ධන මහතා විසින් රචනා කරන ලද අයෝමා නවකතාවේ වස්තු බීජය ආශ්‍රයෙන් තමයි අයෝමා චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. තමන්ගේ කැමැත්තෙන් ඒ වගේම තමන්ගේ අකමැත්තෙන් ලිංගික හිංසාවන්ට ගොදුරුවන කාන්තාවක් ගැන කියවෙන චිත්‍රපටයක් විදිහට අපට අයෝමා පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වන විට චිත්‍රපට රැසකට රංගනය දායක වෙලා බොහෝ අත්දැකීම් ලබාගෙන හිටපු ප්‍රවීණ නිලි ස්වර්ණා මල්ලවාරච්චිට පරාක්‍රම නිරියල්ල මහතා විශාල අභියෝගයක් බාර දෙනවා. සමාජයෙන් තමන්ට එල්ල වී හැකි අවලාද අපවාද ගැන නොසිතා ප්‍රවීණ නිලි ස්වර්ණ මල්ලවාරච්චි තමන්ට ලැබුණු ඒ අභියෝගය ඉතා සතුටින් බාර ගන්න. චිත්‍රපටයේ රූගත කරන දර්ශන වාරවලදී තමන්ට ලබා දුන් අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ස්වර්ණා මල්ලවාරච්චිට පිරිමින් කීප දෙනෙකු සමග තමන්ගේ කැමැත්තෙන් ඒ වගේම අකමැත්තෙන් යහන් ගත වීමට සිදු වෙනවා. ප්‍රවීණ අධ්‍යක්ෂ පරාක්‍රම නිරියල්ල මහතා තමාට ලබා දුන් අභියෝගය බාර ගැනීමට ප්‍රවීණ නිලි ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය හිත එකඟ කරගත්තේ ශ්‍රී ලාංකික සමාජය තුළ අසාධාරණයට පත්වන කාන්තාවන් වෙනුවෙන්මයි. ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි මහතා සහ ප්‍රවීණ නිලි ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ප්‍රධාන චරිත නිරූපණය කරන අයමා චිත්‍රපටයේ ශ්‍රීනාත් මද්දුමගේ, ජයලාල් රෝහණ, ගාමිණී හෙට්ටිආරච්චි, රොජර් සෙනවිරත්න, ඩබ්ලිව් ජයසිරි, ලින්ටන් සේමගේ, සොමි රත්නායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, රවින්ද්‍ර යසස්, මාලි ජයවීරගේ, දීපානි සිල්වා, මාලනී රණසිංහ, එලන් සිල්වෙස්ටර්, චිත්‍රා වාකිෂ්ඨ, අවන්ති අපෝන්සු, ට්‍රිලීෂියා ගුණවර්ධන, නිල්මිනි තෙරණකෝන්, මයුරි සමරසිංහ ඇතුළු පිරිසත් රංගනයෙන් දායකත්වය දක්වනවා. අයෝමා චිත්‍රපටය නිෂ්පාදනය බන්දුල ගුණවර්ධන, අධ්‍යක්ෂණය පරාක්‍රම නිරියල්ල, කැමරාකරණය සුමින්ද වීරසිංහ, සංගීතය ප්‍රවීණ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස. මට පුළුවන්කමක් තිබුණන මට හොඳට සල්ලි භාගෙ තිබුණන හොඳට මගුල් කාලා තමයි මං ඔයාව කැන්දන් එන්නේ. එහෙම වුණා නම් ඔයා ලස්සන මගුල් සාරියක් අඳීවි. එහෙම වුණා නම් ඔයාගේ නළලේ මෙන්න මෙතෙන්ට තැල්ලක් වැටේවි.
එදදාස් නමසය අනු හය වර්ෂය පවත්වපු විසි හතරවන සරසවි සිනමා සම්මාන උළිලේදී එම වසරේ ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානය අයුමා චිත්‍රපටය විසින් හිමි කරගන්නවා. එම විසි හතරවන සරසවි සිනමා සම්මාන උළිලේදීම එම වසරේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය අයුමා චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය දැක්වූ ජැක්සන් ඇන්තනී මහතා විසින් හිමි කරගන්නවා. 1996 පැවැත්වු 22 OCIC සම්මාන උළෙලේදී ජේච් ජයවර්ධන මහතාත් රවින්ද්‍ර යසස් මහතාත් හොඳම චරිත නිරූපණයට හිමි සම්මානය ආයුමා චිත්‍රපටය වෙනුවෙන් හිමි කරගන්නවා. 1996 පැවැත්වූ 7 ස්වර්ණ සංක සම්මාන උළෙලේදී ලින්ටන් සේමගේ මහතා හොඳම සහාය නළුවාට හිමි සම්මානය ආයුමා චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දැක්වීම නිසා හිමි කරගන්නවා. ඉතා සැහැල්ලු අහිංසක තරුණයක් විදිහට අයුමා චිත්‍රපටයේ චරිතය නිරූපණය කළ ස්වර්ණ මල්ලවාරච්චි චිත්‍රපටය අවසාන වන විට දැඩි ගති පැවතුම් වලින් හෙබි කාන්තාවක් බවට පත්වෙනවා. ශ්‍රී ලංකාව තුළ බොහෝ සිදුවන කාන්තා ලිංගික හිංසනයන් අපේ සංස්කෘතිය නිසාම ප්‍රසිද්ධියට පත් නොවුවත් එවැනි සිදුවීම් අදටත් මේ සමාජයේ පවතින බවට අයුමා චිත්‍රපටය හොඳ උදාහරණයක්. Yeah.
I'm going to go to the hospital. I'm going to go to the hospital.